අපි ඔය මොන දේ කිව්වත් අපි හැමෝම කැමති දියුණු වෙන්න. දියුණු වෙලා ඉදිරියට යන තමයි අපි හැමෝම කැමති. අපි පස්සට යන කවුරුත් කැමති නෑ. එක රටක එක තරුණයෙක් මේ තරුණයාගේ එකම පරමාර්ථය එකම ටාගට් එක අධිෂ්ඨානය වුණේ දියුණු වෙන කෙනෙක් වෙන්න, දියුණු පුද්ගලයෙක් වෙන්න, දියුණු පුද්ගලයෙක් වෙන්න. ඉතින් මෙයා කොහොම හරි හැම වෙලේම උත්සාහ කරේ දියුණුවෙන් දියුණුවට පත් වෙලා හොඳ ගේමක් ගහලා නමක් ගන්න. ඕකේ. මෙයාගේ යාළුවෙක් හිටියා, යාළුවා මේ රට සංචාරවල යන්නේ. හහ. රට වටේ යන පොරක්. පිට රට සංචාර. රට වටේ යනවා, ඊට පස්සේ ලෝක වටේ යනවා. මිනිහට සංචාර දිනා ගොඩක්. පයිලට් කෙනා නෙවෙයි. නෑ නෑ නෑ. නිකන් නෝමල් බිස්නස්මන් කෙනෙක්. මිනිහා කියනවා මේ මෙයාගේ මේ මේ අර ලොකු උමනාවක් තියෙන යාළුවාට, මචං මන් දන්න රටක් තියෙනවා. මේ රටේ මචං ලුණු නෑ. ලුණු ලුණු. ලුණු නෑ. ලුණු නෑ. මේ ලොකු ලුණු මචං නෑ. මුන් දන්නේ නැහැ මචං ලුණු කියලා දෙයක් තියනවද කියලාවත්. හා බී ලුණු. හා ඉතින් මචං බඩ පුළුවන් ගිහිල්ලා පොඩි ගේමක් ගහන්න. ඕකේ. තග්ගල මේ දිනු වෙන කැමති යාළුවා මොකද කරේ? හ්ම්. තියන් සල්ලි වලින් ගත්ත ලුණු. අරන් ගියා මේ රටට. මේ රටේ ඉන්න රජතුමාව හම්බ වුණා. ඕකේ. රජතුමනි මෙන්න ලුණු. මේව දාලා කෑම හැදුවම පුදුම රහක් තියෙන්නේ. රජතුමාට ලොකු විශ්වාසයක් ආවේ නැහැ. හ්ම්. අර බහතර වෙන්න බංකෝ කියලා කිව්වා. මොකද කරේ? කොල්ල දාන්න ශිල්පටික ඔක්කොම දාලා ලුණු පෙති ගහලා රයිස් හදලා මෙහෙදින් රයිස් නැතින නංගි රයිස් දාලා කරවල තෙල් දාලා ඔක්කොම වාය දාන්න පුළ වැටි ඔක්කොම දැම්මා. අනියන් රින්ග්ස් හදලා ඕ මයි ගෝඩ් මයි ගෝෂ් පිස්සු වගේ මේව කනවා. දැන් රටවැසියෝ කනවා. ඒ භෝජන සංග්‍රහයට ආපු හැමෝම පිස්සුවෙන් වගේ. දැන් මේ මොකක් රහයනේ? මෙවලු කියනවා, තුමා කියනවා අපි ළඟ තියෙන වටිනාම දේ තමයි රත්තරන්. රත්තරන් දීලා ගනින් ලුණු. ආයි මොනාද රත්තරන් දෙනවා ගන්නවා ලුණු. මිනිහා සක්සස්. මිනිහා රත්තරන් ටික අරන් මිනිහා නෝ මිනිහාගේ රටට. ඕකේ ඕකේ. මේ තරුණයා ඇවිල්ලා හරෝ යාළුවා හම්බෙනවා. මචං තුඩ මචං ගේ මම් මචං මට මචං රත්තරන් හම්බුණා. මම ලුණු ඔක්කොම විකම රත්තරන් හම්බුණා. පුදුම සතුටක් තියෙන්නේ. මේ යාළුවා කියනවා මචං මට ඔබට කියන්න බැරි වුණානේ ඒ රටේ මචං ලුණු විතරක් නෙවෙයි සුදු ලුණුත් නෑ. නෑ. අම්මා සුදු ලුණුත් නෑ. අග්ගල මොකද කරේ? රත්තරන් ඔක්කොම දුන්නා. ගත්තා සුදු ලුණු. ආය ගියා අර රටට. ඕකේ. ඊළඟ රජතුමාට ගෝ රජතුමනි. රජතුමා දැන් හරි ආසයි දැන් ආවේ. ගුවා එනවනේ. පැහැදිලා. අද මොකද 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 ආද මොකද ගෙනාවේ? රජතුමනි මං අද ගෙනාවේ සුදු ලුණු. ඒත් සිංහලෙන් කතා කරලා. සිංහල කියන්නේ නංගි කොයිකද සිංහල තමයි ආය. වව්. සුදු ලුණු. ඕකේ. රජතුමා කියනවා රයිට්. දැන් විශ්වාසයෙන් අපිට පොඩ්ඩක් හදලා පෙන්නන්න ඕන හරි. ආය උනාද නංගි? ගාලික් බ්‍රෙඩ්ද? සුදු ලුණු දාලා ඒක දැන් සුදු ලුණු වල සුවඳක් වැඩිනේ. ඕ දරා ගන්න බැ මේ සුවඳත් එක්ක. ආයි රටවැසියා ඒ බායත් සංග්‍රහයක් තිබ්බා. ඒ සංග්‍රහයෙන් හැමෝම කාලා බීලා පිස්සුවෙන් වගේ උමුතු වෙලා මරු. මේක නියමයි, මේක නියමයි. අපිට තියෙන වටිනාම දේ මොකද්ද? ලුණු. දීපල් ලුණු ගනේ සුදු ලුණු. හරියට හරි හරේ තියන් අරන් ආවේ. ඉතින් කකුල් ළඟ වැටෙන්නම් තන් දෙන්නම්. ආ මේවා දෙන්නම් අරව දෙන්නම් කියලා ගොඩාක් අය කියනවා. උනාවට වඩා වටිනාකම් පෙන්වන්න යන්න එපා. එහෙම වුණොත් වෙන්නේ ඔබට රත්තරන් දීලා ලුණු කරේ තියන් එන්න තමයි.